ද කතා කරන්නන ගොඩක්ම වැදව කතාවක් ගැන කරච් ියම කර්ච් නේම ගත්තම කරච් නියමවල නියම දෙකක් තියෙනම් එතවට පළවිනියක පළවෙෙන් නියමය දෙවනක දෙවන්න නියමය කචගේ එතව අපි කියනන්නේ කර්ච්ගේ පලුමු නියම කර්චගේ දෙවන් නියම කිලතමයි කතා කරන්න එතවට කර්චගේ පලවෙනි නියමෙන් කියන්නේ මම පෙන්නල තිනෙන විදිහයට විද්‍යත් පරිපතයක සන්ධියකදී හමුවෙන ධරාවල වීජයික්‍ය සුන්නේ වීජයි එකක කියලා පි වචන පවිච්චික නොනෙද මොකද මේ වී ජයික්්‍ය කියන්නේ වීජයිකය කියන්නේ දන්න රීන සලකන්න වෙන දන්න දෙන්න සලකන්න වෙන අන්නේ වීජයික්්‍යය සුන්්‍ය වේ කියලා තම අපි මෙතරදි කතා කරන්නේ මොකද මේ සන්දියක් කියන්නේ සන්දිියයක් කියන්නේ හරිට පාරක හන්දි හන්දිියයක් තියෙන වාලගේ පරවාර්ටික් එක තැනක එකතුවෙන විදියට ඒහනම් බලමු විද්‍යත් පරිපතයක් අරගෙන මම කියල දෙන්න මොකද මේගේ ආරෝපන සංස්තිරිදිය වෙන්නේ කොහොමද කියලා බලන්න මෙන්න එක පැත්තිකෙන් දරාවක් එෙනවා හරිද තව පැත්තිකින් දාරාවක්ෙන වෙන්න සදිියක් හරිද මේ දාරා දෙක මෙතනදි හම්බරු හම්බවෙලා තව පාරවල් තුුණකට කඩේනවාගෙලිතන් මෙම එ මේ බන්න මේ අපි ගම්මු අයිවන් කියලා මේක අයිට කියලා ගමු මේක අයි්‍ර මේ අයිෆෝ මේක අයිෆ හරිද එහෙනම් පැත්ත ාපුුවම් පැත්ති ද අපපු දාා දෙක මෙන්න මේ සන්දිියයේ දී තොර මේ තියෙන සන්දිිය මේ සදියක තමයි ඔක්කොම පාරල හම්බ සන්දියක දී අයි්‍ර iPhone4ෝෆ කළ දාරා තොනකර ගිහිල තින බෙදලා එ අපිට කියන්නමකද මේ පලින් නියමෙන් විද්‍යත් පරිපතයක සන්ධියකදී හමුවන ධරාවල වීජ අයි්‍ය ශුණ්‍ය වේ හොඳ අපි දැඟ ලියමු වීජයික්‍ය කිව්වම අපි සන්දිය දෙසට සන්දිය දෙසට එන දාරා දන විදිට සලකමු සදිියීෙන් ඉවතට යන දාරා රින විදිට සලකුම් එනම් සදිය දෙසට නේවා දන එම් අයිවන් දන අයි නේද එතකොට සදිී ඉවතර යන්නේ අයි 3න අයි4ෝ නයිෆරින අන්න එ අපි වී ජයික ටික ගත වවිජයික් කල එකතු කියද බිදුුවයි එන අපිට ඕකෙන් එනවා අයිවන් ධන2 සමානයි එක අනි අර්ික හපැත්‍රගෙනනිචම යිත්‍රී දන iPhoneයිෝ දනයිෆ එහෙනම් මෙන්න කතාව එහෙන මේ ගොල්ලගේ වජයි්‍ය සමානයි එහ එන්න ධාරාම තමයි බෙදිලා ආයිමත් යන්නත් ඕන මොකද අලුතින් දරාවක් නිපද වෙන්නෙත් නෑ ඒ සය වෙන්නෙත් නෑ එහ දරාවක් කියන්නේ ආරෝපනය ඒ කලිෙදි ගලා න රෝපනයනය දරාව කියන්නේ එහෙනම් මෙතනදි කියවෙන්නේ ආරෝපන නිපද වෙන්නෙ නෑ ෂය වෙන්නෙත් නෑ කෙන එක නිසා මතක තියගන්න කර්චෝස්ගේ පලින් නියමයෙන් විදහ දැක්කන්නේ ආරෝපන සංස්ථිතිය ආරෝපන සංස්ථිතිය එහෙනම් මොකක්ද කියන්නේ වීජයික්්‍යය වීජයික්‍ය ධරාවල වීජයික්‍ය බින්දුවයි එහෙනම් ඔන්න පළවිනි නියමේ කතාව එන ඔක තමයි පලින් නියේ දැන් අපියන් දෙවන නියමයට දැන් දෙවනි නියමේ කතාගම් මේක තමයි ගොඩක්ම වැදගත් ගණන් වල වැඩිපුර මහණන අහන්න මේක හොඳයි මොකක්ද කියන්නේ සංරෘත විදදුත් පරිපතයක. සලකන ලද දිශාවක් ඔස්සේ. අපි හිතන එක පැතක් සලකන්න වන මොන පැත්තර දරාවයන්න කෙල්. අන්න ඒ දිශාව ඔස්සේ. අපි ධාරාව අනනා කලෙ හිතන දිශාව ඔස්සේ. විදදුුද්ගාම බලවල වීජයික, විද ගාම බල කෙන කෝෂකෝෂ මොන පත්ත ඇද හැරිල ඉන්න කෙනෙකොට වැදගත් වීජයික කෙනෙ එක දන්නද රින්නඳකෙනක් වැදග. විදදුද්ගාමක බලවට වීජයික්්‍ය. ඒ දිශාව ඔස්සේ තියෙන, ප්‍රතිරෝධ හර හා පවතින විබෝව බැස්මවල් එකන විබෝස්මල් කියනමොකද ප්‍රතිරෝධ හර දයන තැන් ප්‍රතිරෝධයක් කරා දරාවක් යනවනම් වී සමානයි අයියාර් කියල දාබුවම ඒ ප්‍රතිරෝධය හර තියන විභෝන්තර යනවන යද අන්න ඒක තමයි විබෝ බැස්ම කියන් අන්න ඒ විබෝ බැස්මල්ල වීජයික්්‍යයට සමාන වෙනවලු සංුෘත විදු පරිතයක අප හිතන ලද දිවාවක් ඔස්සේ තියෙන විදදුද්ගාමක බලවල වීජයයික්්‍ය කෝෂටිකේ වීජයයික්්‍ය අන්න ඒ දිශාවට තියෙන ප්‍රතිරෝධ හරාතියනර හටගන්න විභෝන්තර වල වීජයික්්‍යවලට සමාන විෝ බැස්මල් වල වීජයිකර සමානයි එහෙනම් අපි බලමු මේ මේකෙ මොකදකවෙෙන එනම් ඇතරම් මේ කියන්නේ මෙ මේක විදුද්ගාමක වලවල වජයි්‍ය සමාන වීජයික්‍ය කනකට පදිනි සතමම මෙහෙම දැමසික්මගේ ඒක සමානයි ප්‍රතිරෝධ හරාතියන ප්‍රතිරෝධ රාතියන විබ බැස්ම අR ධාරාවෙන් වැඩි කරම අයිRනේද අන්න ඒකට සාමානය කෙනෙක තමයි මේක කියන්න හොඳයි අප මේකට පරිපතයක් ඇඳලම මේක හොඳර හිතවම් හොඳයි මේ බලන්නම පරිපතයක් ඇදර පෙන්න්නම් හරි මේ බල අපි ගමු මෙම පරිපතයක් මෙන්න මෙතනි පටන් අරගෙන මම මෙතනකෝෂයක් දානවා එතන පතිරෝධයක් कोशव में विट මෙටදාන්න නම කෝෂයක් මේ විදියට හොඳේ ම නම් කරන්න ම මේ ඒ මෙතන ලක්ෂය ව මේ C මේකිනම ලක්නු කර ම මේ කෝෂ්ලි නම් කරන්න මේ එක e1 e e4 E5 e මේ විද ගම බලටික දැන් අපි ප්‍රතියෝදදිික ගම්මු ප්‍රතියෝධ ගත්ත මෙයා R1 මේ R2 R3, R4 මෙතන හොඳයි දැන් ඔන්නම පරිපතයක් ගත්තා දැන් අපි මේකට කජක් නියමය දාන්නේ කොහොමති කියලා තමයි ඉගෙනගන්නේ යන්නේ මොද මේක හොඳ ගනක් තියීමම එදස් නමේ සසුහ ද දස්නම සසහ ා නිවලම ම තිර ෙල්දුුට පස හදන්න ොයා එක තමයි අපිට බේසික් විදිියටම හදරම් තියෙන ගාන එතවර ඒ හදළ බලන්න ඔොයාට ඒක හොඳදර ේරේ ගාන තිදවුව කෝචක්්නීම අපි ෝොදන්නන්නේ හොඳද පරිතයකට කිය මේකෙන් අපි පුළුවන්තරන් කරන්නේ පුළුවන්තරන් සරල ක්‍රමයට සරල ගනන් සුළු කරලා ඉක්මටම ධරාව හොය ගන්න ක්‍රමක් තමයි මේක කරන්න මේ රචනා ගරන් වල නවා රචනා ගරන්ගලද අනිවාරීම මේ වගේ කොටස් සිෙනවා නිසාෝ මේ හොඳ පපුරදුලායි න්නන එතවට ධාරාව හොයාගන්න අද්දී අපි කරන්න ඕන මොකක්ද මේ කත පලිනිරම කියන සංගුත විද්දුත් පරිවතයකව අි සංගුත පරිපතයක් ඇඳ ගත්තේ සලකනලද දිශාවක් කොස්සේ හ දිශාවක් සලකන්න ඕට මොන පැත්තරද ධාරාව යන්න කියලා මොන පැත්තර ධාරාව යන්නේ කියලා ඉතින් අපි දන්න සාමාන අපේ මුල්ල ඉදම් පටන්ගන්න දරාව යවා කියනේ. ව ගොංවලින් පටන්ග යනි දරාව යන කියලා අපිට ලේසි තැනින් පටගන්නව ඒලක්ෂෙන් ධරාව යනව කියල පටන්ගමු මේ පැත්තර දාම ලේසි පැත්තර ඔයාට කැමති නං ඒක අනිපැත්තර දාන්නත් පුළුවන් එ එතින් දාරාවක් යනු කියල සලගම අපි ගමු කැපිට ලයි කියෙ දරාවක් දැන්වායාගෙන් ගනන්වලද යහන්න මේ පරිපතය ගමන් කන ධාරාව කොච්චරද කියලා ඒවගේ විබ්වන්තර කොච්චරද මෙ මෙතර විවභවය කොච්චර දන්නන්නේ ප්‍රශ්නහන්න පුළුව ව. මහ පශ්නතමයි කොචර දරාවක් යනද කියලමීම මේ කෝජය ධරාව කොච්චරද එහහිම කියලා හනෝ එතුරට හදන්න වෙන කෝච් නීම දාලා ඉතින් ඒදි සු කිරම් ගඩක්ම ඔය අනිවවාරයම හොඳ කරන්න නත්තැන් ඒකද වාට පැටලෙවල වැදින්න පුුව සුළු කිරීමල වැැදිීද එහෙන ඔන්න මම කැපිට අයිකර දරාවක් ගැදැම්ම සලකනල දශාවක් කොස්සේ විද්‍යත්ගාමක බලයවල වීජායික්‍ය හරිද හරි දැම්ම මේ දරාව මුලින් ලකුණු කරන්න ඉන්න ම කරන්න ලක්ුණු කරගන්න දරාව දැන් කැපිට ලයි දරාව මෙම යනවා මෙහෙම යන මෙද මෙහෙමගල්ල ආදැන් මෙතන පාරවල් දෙකක් තියෙනු නේද පාරවල් දෙකක් තියෙනන ඔයා හිතන්න මෙන්න මේ පැත්තට සිම්පල් අයි කියල ධාරාවක් යනවා කියලා සිම්පල් අයි කියල ධාරාවක් යනවා හරිද සිම්පල් අයි කියල දාරාවක් යනවා එහෙනම් මේ පැත්ත්‍රයන දාරාවක කියයද මං එක වෙන පාටිකින් දාන්න පයිධර අයිධාර වයිගුණට පසිතර කැපිටල් ලයිරින සිම්පල්ලයි කැපිටලයින සිම්පල්ලයි කියල ධරාවතම මේ පැතරයෙන් එරං ඒ ධරාව තමයි මේ කොල් හරහා යන්න නේද මේ කට්ටිහරයන්න හෙම හැබයි මේ පරිපතයන්නේ සිම්පල්ලයිධරාවක් අපි ඒක සල් කනව මනන් කල්පිතව සලක නො මෙහෙම යන්න පුළුවන් අපි ඒ පැතර අපි හිතා ගත්ත පැතර ධරාවෙන් ලකුණු ගරගෙන යනවා දැම් මෙතන මෙතන ආපු ධාරාව කැපිටල් ලයිරන සිම්පල්ලයි නේද මෙතනත් ඒකමයි මේ සිම්පල් අයිධරාව මෙන්න මෙතනදි එකතු වෙනනඒ පාරිදි එකතුනාමා අපි පලිින් නීම කතර දරා එකතුව හරි ඒක වෙනස්වෙන්න ධරාආපු දෙන්න තමයි මේ පත්තන යන්න ඕනහෙන මෙතන යන්න දර කියද කැපිට ලයි අර දෙන්නග එකතුය එන මෙතර කැපිට ලයි යනවා කැපිට ලයි ගිහිල්ලා තමයි අවිදිර යන්නේ හොඳයි අපි දැන් දරාව මාක් කරගත්තා ධරාව මාකර දිශවල් ලක්ුණු කරගතා දැන් අපිට තියෙනවා මොකක්දද? දගාමග බලවල වීජයික්‍ය සලකන ලද දිශාව කොසේ විද්ගාම බලවල වීජයික්‍ය මතක තියාගන්න විද්‍යත්ගාමක බලව වීජයික්‍ය අපි දැක් දාන්න ඕන. දාද්ද ඔය කර්චෝෆ් නියමේ දාන්න ඕන මේ පරිපතේ ඉන්න පුඩු දෙකකට අඩුම පුඩු දෙකකට දාන්න ඕන පුඩුවක් කියන්නේ සංගූත පරිපත කොටසට මෙන්න මේ වගේ මේ එක පුඩුවක් මේක එක පුඩුවක් නැතැන් අපි ගන්න පුලොත් සම්පූර්ණය මෙන මේ තනි එක්කෙනම ගන්න පුළුව. ම්පුර්ණ තනි වක්ක්‍රේම ගන්න පුළන් දරාවයාව ව කියලා හරිද මගේකයින් කළ දාන්නම් හොඳයි දැන් අපි එක දාම දැන්මම් මුලින්ම දාන්නම් මුලින්ම දාන්නම් මෙන පොඩි පුඩුවර දානම් ඒන්නේ මෙන මෙයාට ඒ F ඒ කියන පුඩුවට දාන්න කොහම මොකත් දාන්නේ මේ බලන්න වි දද්ගමක ලව විීජයික්‍යය අපිට දාන්න තියෙන්නේ එතොර විදද්කාමක බලවර වවිචායික්්‍ය අපි ගම්ම. මොකක්ද මේ බන අපි සලකන ලද දිශාවට මේ කෝෂය තියන්නේ විවය වැඩවෙන පැත්තරන සලකනල දිශාවටිත්ම කෝෂය තිය විභව වැඩියුවන පැත්තර එක නිසා ියාවගම දන්න කියලා එන ඒ පැත්තර දන කටියව දන කියලගම්. එඒනම් E1 ධන අප විදද්ගාමක බලටිකේ වීජයි්‍ය ගන්න යෙන්. E2 එනම් දනනේද ඊට. යාමොකද E6 අනි පැත්ත රැ ත්තිය දන පැතන මේ රීන පැත්තරේ E639. ඊළඟට E7 දානයිනේද හ අපි සලකපු පඇත්තරදිද E7 දා. ඊළඟට E7ගෙන් පස්සේ කවුරුත් නෑ එහම් අන්න අපි එක පුඩුවකට දැම්ම ඒ පුඩුවේ අපි ගත්තෙම කදද දැන් විද්‍යුද්ගාමකවල වී ජයික්‍ය. ඊළඟට කියෙනවා එම දිශාව ඔස්සේ. තිරෝධ හරහා පවතින විබෝබැස්ම ප්‍රතිරෝධ හරහා පවතින විබෝබැස්මල්ල වීජයික්කයට සමානයි එ දෙ අපි ප්‍රතිරෝධ හරාතියන විබෝ ැස්ම කතාගම දැම් මුලින්ම තියෙනවා මෙතන R1න් කියලා ප්‍රතිරෝධයක් නේද එහෙන ආවන් හරතින විභෝබැස්ම කියද කැපිටල් අයි වැඩි කිරීම R1 එයා හරාතින විභවන්තරය ඒන ඔන්න මේගොල්ලන්ට සසාමානය නොමොකක් ද මන් සමානයි පල්ලහහින්ලියන්න අයිවතාවක් R1 ඊළඟට ආම මේ ආර්ෆෝනේ දීළඟට සම්බන්ධවෙන්නේ R4ෝ එම් ආර්4ෝග හරාතින විභාන්තරය කියද සිම්පල් අයිවතාවක් ආ4ෝනේද එ ඒක තමයි ඊළඟට ලියන්නේ. දැන් මේ මොකද මේ මේ විභන්තර අනිවාර්රම එකතුවක්වෙන්නේ මකද දන්නර න කියලා අපි ඒගොල්ලන්ගේ වෙනස කන්න බෑන හැමෝගම විබව බැස්ම තියෙන බැස්මක් තියෙන විේ අඩුව අඩුවන පැතර දි. එතකොට එහෙනම් මෙන්න සිිපල් R4 ආරහ ඊළඟට කවතින්නේ R5න් නොනේද එම් R5 කොමතියන්නේ කැපිටල් නේද කැපිටල්යි R5 එ කැපිටල් R5 ඊළඟට R Rක් සරතියන කැපිටල් ඉධරාවන ආික් සර එහනම් මෙන්න මෙතන විවෝන්තර සිික් සරතින විබවාන්තර අයිවතාවක් Rක් ඔන්න එහෙනම් අපි එක පුඩුවකට දැම්ම කර්ච් නියමය අපි කච නියම දාන්නන පුඩු දෙකකටවත් එතට තමයි අපිට මේක සමගමි සමි කන එකගේ සුළු කල්ලා දරාව හොයා ගන්න පුුවන්ගන්නේ පපන්න ඕන පද කපල එහෙ කල අපි අන්තිමෙදි කැපිටලයි දදාර හොයා ගන්න පුුවන් සිපල්ලයි දරාව හොයගන්න පුලුවන් හරි අපි දැ එක පුුවට දැම්ම දැන් අපි දාමු තව පුුවට අඔයාට කැමතින මේ පුරුව දාන්න පුුවන් එත් මම දාන්නම් සම්පූර්ණ මුළු ලොකු පුඩුවටම ලොකු පුඩුවටම දාන්න ඒ කියන්නේ ඒ ඒ කියන සම්පූර්ණ පුඩුවටම දාන්න හරිද මුළු පුඩුවටම දැම එම් මුලි කරන්න නොමකද විද්ගාමක බලව වී ජයිකය ගන්න ඕන එ අප කරගම එ ඒ1න් දානඊට දනයි ඉනේද කලින් කරාවගේ එනම් ඊ1න් ධනඊට දන ඊට පස්සේ කව දෙන්නේ ඊ අපි අපි සලකන මුළ ලොකු පුුව මෙන්න මේ පුඩුව ගැන වටේ තමයි ඒ වට යන දරාවේ දැන් සලකන් ඊත්‍රී හෙන ්‍රී නනේ ඊත්‍රී රීන අනි පැත්ර තියෙන් ඊළඟට ඊත්‍රීගෙන් පස්සේ ඊෆෝ දනනේ අපි හිතටන පැත්තර මයි තියෙන් අපි සලකන ලද පැතර තින ඒෆෝ දාන ඊළඟට ඊෆ අනි පැත්තර වැරදි පැත්තර තියෙන්න්නේ නේද සලකු පැතර අනි පැත්තිෙන ඒෆු රීන ඊළඟට සිික් තියන්නේ අපි සලකන ලද පාර නෙමේ අපි යන්න ලොක පුඩු හරන්න ම් ඊසික් අයිතිවෙන්න්නේෑ මතන එම් ඊ7ව අපි සලකප් පැත්ත්‍රම එන එ ඊ සවනු ද්දන්න ඊළඟට එන ඒ විදුුද්ගාම වල ටික හරි ඕක සමාන කරන්න ඕන දැන් අපි ධාරාවල දාරාගනකොට ප්‍රතිරෝදධරා ප්‍රතිරෝ ධහරාතින විව බස්මල්ලට සමානක කර ඕන ඒනම් මේක සසාමානකම විබ බැස් මල්ල එකට දැ විබ බැස්මල් ගම මුින්ම ආර1න සම්බන් න එන ර1න් වැඩිරන්නන කැපිටලයිගෙන් යින යන්නන්නේ එ අයිවතාවක් R1 දන ඊළඟට කවත් සම්බන්ධ වෙන්නේ මෙන්න මේ බන්න දැන් යන්න අයින සිම්පල් අයිධරාවතමයි මේ ඊ කියන කොට ස්ටික හරහාම යන්නන්නේ අයින සිම්පල්යි කැපිටල් අයිරෙන සිිපල්ලයි එන ට හරාතින බන්තර කියද කැපිටල් අයිරින සිම්පල් අයිවතාවක් R2 නේද එ අන්න ඒකයිදැන් අපි මෙතෙන්ට දාන්නවන්න මොකද කැපිටල් අයිරින සිම්පල්ලයි වතාවක් R2 එකතු කිරීම රය තෙන කැපිට යි සිම්පල් යි දරාව න යාර තින බන්ත්‍ර ද කපටලයි සිපලයි තාවක් එ අපි ඒක දාමු කැපිටල රි සිම්පල්ලයි වතාවක් R3 ඊළඟට හයන කවුද කැපිට ලයි දාරවනේ එ 5 කපිට ලයිදාරාව අපි R4ෝ න මොක් දැන් R4ෝ අපේ පතය නෙමේන අපි ගත්ත පුඩුව වටය පුඩුවේ නෙමේ අපි එක පොඩි කුඩා පුඩුවර දාදිය එක යොදා ගත්ත දැන් හැබේ ඕනොවෙන දැන් එන R5 එ අපි R5දාම කැපිට ලයි වතාව කාර්ෆ ඊට පස්සේ R6 R6 අයිතිවෙන්නත් කැපිටල් ලයිටමනේ කට අයිතාව කාර්සිි හොඳයි කපිට අයිවතාව කාර්ක් හොන් ඔන්න අපි දැම්ම දැන් පුඩු දෙකටම කෝච දැම පුඩු දෙකට කෝචෝ් දැම්ම දැන් ඔයාට මේක ඉලක්කමෙන් දාලා දුන්න නම් වාට ලක්කං වලින් වගේ පරිපතයක දාලා තිබබනං ඔයාට කෙලින්ම මෙන්න මේ උත්තර මෙන්න මේ අපි ගත්ත දැම් ප්‍රකාශන දෙකත්වයෙනවනේ මේ ප්‍රකාශන දෙක සුළ කරලා ඔයාට පුළුවන් කැපිටර් අයිගේ හොයාගන්න අපි දැම් ප්‍රකාශන දෙක දාලා තිනගේෙන් පුලුවන් කැපිටල් අයිහයාගන්න ිපල් අයිගේ හොයා ගන්න එකින් ඒවිදිර යනපුළු ඒනම් මෙතනින් කචක් නියම ඉවරයි මේක අනිවරෙන් එදන සිය අස හයේ ගාන හදන්න එක අඩ ලොකු අබෝධයක්වි හොඳ බොහම ස්තුයි